අහිංසක මිනිසුන්ගේ ඉඩ කඩන්. දැන් දැන් රටේ දේශපාලකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට අයිති කර ගැනීම සඳහා අවශ්‍ය කරන පිඹුරුපත් සකස් කරන. අහිංසක මිනිසුන්ගේ ඉඩ කඩන්. දැන් දැන් රටේ දේශපාලකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට අයිති කර ගැනීම සඳහා අවශ්‍ය කරන පිඹුරුපත් සකස් කරන. පරිසර විනාශයක් ගැනයි මේ අනාවරණය. සීක්‍රට් පොයින්ට් නමින් ප්‍රචලිත පානම පානකල පිහිටි අවශේෂ කැලෑ ප්‍රදේශය කොටස්වලට කඩා බදුදීම සම්බන්ධයෙන් මෙවන විට බරපතල අර්බුදයක් මතුවී තිබෙනවා. පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ අධිකරණ නියෝගයක් පවා උල්ලංඝනය කරමින් මෙම සුවිශේෂී ස්ථානය බදුදීමට ක්‍රියා කර ඇති බවයි. එක් පසකින් නිල්වන් මුහුදු තීරයත් තවත් පසකින් පානකල කලපෝටත් මායිම් වූ මේ සුවිශේෂී භූමිය මුහුද තෙක් දිවෙන පර්වත කීපකින්ද සමන්විත සුවිශේෂී පාරිසරික ප්‍රදේශයක්. විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති සුවිශේෂී කඩුලාන පරිසර පද්ධතියකට මේ සුන්දර පරිසරය උරුමකම් කියන අතර මෙතෙක් කල් වන සංරක්ෂණ නිලධාරීන්ගේ කැපවීම නිසාම රකගත් ඒ පරිසරය මේ වන විට විනාශ කරමින් තිබෙනවා. මේ විනාශයට යොදාගෙන ඇත්තේ අදාළ භූමිය කොටස්වලට වෙන්කර බදුදීමට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රයක්. මේ සුන්දර වූ බිම් කොටස් අමුවාමුවේම ඩැහැ ගැනීමට මාන බලමින් සිටිනවා මැති ඇමතුරු. මේ සඳහා මැදිහත් වෙලා පහත් විදිහට ගමේ නොවන පිටස්තර පුජ්‍යලයන්ගේ නම් ගම් මේ සඳහා ඇඳාගෙන ඔවුන්ගේ නම්වලට මේ ඉඩම් ඔවුන්ගේ නමට ලියා ගැනීම සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටින මේ අහිංසක මිනිසුන්ගේ ඉඩ කඩන්. දැන් දැන් රටේ දේශපාලකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට අයිති කර ගැනීම සඳහා අවශ්‍ය කරන පිඹුරුපත් සකස් කරන මේක කිසිසේත් කරන්න ඉඩ දිය යුතු දෙයක් නෙවෙයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත හා සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස මෙතෙක් නම් කර නොමැති සුවිශේෂී පරිසර ප්‍රදේශත් මෙම අවශේෂ කැලෑ ගණයට ඇතුළත් කර තිබෙනවා. 2001 වසරේ නිකුත් කළ 5201 දරණ චක්‍රලේඛයෙන් මෙම ඉඩම් හිතුමතේ පරිහරණය කරන්න අවස්ථාව නොලැබෙන පරිදි ආරක්ෂා කිරීමට පියවර ගැනුණා. නමුත් 2020 නොවැම්බර් 4 වෙනිදා නව චක්‍රලේඛකින් 5201 සහ තවත් චක්‍රලේඛ කිහිපයක් අහෝසි කිරීමත් සමග අවශේෂ කැලෑ ඉඩම් ලෙස නම් කළ ප්‍රදේශ විවිධ කටයුතු සඳහා පැවරීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යළි පැවරුවා. පානම සීක්‍රට් පොයින්ට් ඇතුළු අවශේෂ කැලෑ පෙදෙස් බදු පදනම මත ලබා දීමට ගැසට් පත්‍ර නිකුත් කර ඇත්තේ එම තීරණය අනුවයි. එහෙත් අධිකරණය නිකුත් කර ඇති නියෝග නොතකා නිකුත් කර ඇති අවශේෂ කැලෑ ඉඩම් බදු දීමේ ගැසට් නිවේදනය නීති විරෝධී බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වදන්තිය යටතේ එවැනි කාර්යයක් කිරීමට හැකියාවක් නැහැ. වෙනත් රජයේ වනාන්තර කියන ගණයට වැටෙන ඉඩම් එහෙම නැත්නම් රජයේ ඉඩම් සම්බන්ධ. මේ වෙන විට ඒ පැවරීමත් සමගම අපි දකිනවා විශාල වනාන්තර ප්‍රමාණයක්, විශාල ගස් ප්‍රමාණයක් එම ඉඩමේ බිමහෙලා ඒ වගේම ඉවත් කිරීමක් සිදු වෙලා තියෙනවා. මේ සම්පූර්ණයෙන්ම වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම ඒ විතරක් නෙමෙයි. මෑතකදී අභියාචන අධිකරණය විසින් ඉතාමත් පැහැදිලිව දැක්වුවා 1/2020 චක්‍රලේඛ මගින් වෙනත් රජයේ වනාන්තර බැහැර කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ වගේම වෙනත් රජයේ වනාන්තර ඉඩම් කොමසාරිච්චෙන් දඩවරයට පැවරීමක් සිදු වෙලා නැහැ කියලා. ඒ අධිකරණ නියෝගයට පරිබාහිරව මෙවැනි චක්‍රලේඛන නිමකිරීමේ හැකියාව ඉඩම් කොමසාරිච්චෙන් දඩවරයට නැහැ. ඒ පැහැදිලිවම නීති විරෝධී ලෙස නිකුත් කරන ලද චක්‍රලේඛනය. තවදුරටත් විනාශ වීමට පෙර වහා නිසි බලධාරීන් මේ ගැන අවධානය යොමු කළ යුතු නොවන්නේද? ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. Newsfirst ජනතාව සමඟ.